සමාජ සංගායනා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඔබ සැමට පින්බර සුබ උදෑසනක් පින්නතුනි. අද පෙබරවාරි මාස 4 වෙන දවස අපේ රටට නිදහස ලැබිලා, ඒ නිදහස අභිමානවත්ව ලාංකිකයෝ හැටියට බොහොම ගෞරවයෙන් සිහිපත් කරන දවස. වෙනතුනි, යුදෙව්වන්ගේ ජීවත් වීමේ අයිතියත්, යුදෙව්වන්ගේ භක්තියත් පිළිබඳව යුදෙව් ඉතිහාසය පුරාවටම ඉතාම අභිමානවත්ව සාකච්ඡා කරනවා. යුදෙව්වන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් තිබුණා. යුදෙව්වෝ එක කාල සීමාවකදී ග්‍රීසියේ ඇතැන්ස් නුවරට රැස් වෙලා එක සිරකරුවෙක් සිරමැදිරියෙන් අරගෙන මුළු නගරය පුරාවටම මේ සිරකරුවා ලණුවකින් බැඳලා අරගෙන යනවා. නගරවැසි හැම කෙනෙක්ම තමන් විසින් සිදු කරපු පාප කර්මයන් මේ සිරකරුවාට පවරනවා. අවසානයේ සිරකරුවාගේ ජීවිතය අවසන් කරනවා. මෙතනදී පින්නතුනි වඩා වැදගත් වෙන්නේ, සිරකරුවෙක් කියලා අරගෙන යන්නේ සැබෑවටම මිනිස්සෙක් නෙවෙයි, බැටළුවෙක්. මේ අරගෙන යන බැටළුව අවසානයේ විනාශයට පත් කරන්නේ නැහැ, කාන්තාර ප්‍රදේශයකට පිටුවහල් කරනවා. ඔවුන් යම් චාරිත්‍රයක් ඉටු කරනවා. ඒ චාරිත්‍රය ඉටු කරද්දී මිනිසාට හානියක් නොවෙන විදියට, මිනිසාට අලාභයක් නොවෙන විදියට තමන්ගේ චාරිත්‍ර ධර්මයන් ඉටු කරන්න වග බලා ගන්නවා. යුදෙව්ව විශ්වාස කරනවා මේ ලෝකේ මිනිස්සෙක් කියලා කියන්නේ අද්විතීය පුද්ගලෙක්. ඒ අද්විතීය මිනිසත්කම ලැබෙන්නේ බොහොම කලාතුරකින්. එක මිනිස්සෙකුට මනුස්සත්වයක් හිමි වෙන්නේ එක අවස්ථාවකදී විතරයි කියලයි යුදෙව්වෝ විශ්වාස කළේ. එවැගේම යුදෙව්වන්ගේ අධිකරණ ක්‍රියාවලිය ගනිද්දී යම් වෙලාවකදී යම් කෙනෙකුට ජීවිතය අවසන් කරන්න අධිකරණය තීන්දුවක් ගන්නව නම් අවසානයේ ඔවුන් විශ්වාස කරනවා ඒ අධිකරණ පද්ධතියේ ඉන්න සියලුම විනිසුරුවරු ඒකට ඒකමතිකව එකඟ වෙන්න ඕනි. එම නැත්තං ඒ අය ඒ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. ඒකදී ඔවුන් විශ්වාස කරන්නේ මිනිස්සෙක් පිළිබඳව තීන්දුවක් ගනිද්දී ඒ මත ඒක පාර්ශීවීව කටයුතු නොකළ යුතුයි, සියලු ශේස්ත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි කියන බව. පින්නතුනි, මේ යුදෙව් කතාව ඇතුලේ අපිට ලබන්නට පුළුවන් හොඳම ආදර්ශය තමයි මිනිසත්කමට ගෞරවය ලබලා දෙන එක. මිනිස්සුන්ගේ නිදහස සහ ඒ මිනිස්සුන්ගේ ස්වච්ඡන්දතාවය, මිනිසාට හිතලා මතලා කටයුතු කරන්න පුළුවන් අවකාශය ආගම දහම කුමක් වුවත් ලබා දෙන්නට ඕනි. ඒ යුදෙව්වන්ට අනුව අපේ රටත් එක්ක බලද්දී අපි 1948 දී බ්‍රිතාන්‍යයන්ට යටත් වෙලා
බොහෝ හැලහැප්පීම් මත ජාතියාගම් බේදයකින් තොරව අපි ලාංකිකයෝ හැටියට විවිධ ක්‍රියාමාර්ග තෝරලා මේ ලෝක වශයෙන් ගත්තහම 1948 තමයි නිදහස ලබන්නේ. 1948 නිදහස ලබලා මේ මොහොත දක්වා අපි වසර 133කට වැඩි ප්‍රමාණයක් පැවතුණා. මේ අද දවසේ අපි සිහිපත් කරන්නේ නිදහසෙන් 72 නිදහස් දිනය. නිදහස ලබනවා කියන කාරණේදී අපි ජාතියක් හැටියට අන්‍ය ජාතිකයන්ගෙන් නිදහස් වෙනවා වගේම අපි ආගමික නිදහස, සංස්කෘතික නිදහස මේ ලෝක වශයෙන් ගත්තහම අනිත් සෑම ශේෂ්ත්‍රයකම නිදහස පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන හේතුවක් තියෙනවා. නිදහසක් නැති තැන හොඳ චින්තනයක් ඇති වෙන්නේ නැහැ. නිදහසක් නැති තැන පවරණ වගකීම් කරන්න බෑ. නිදහසක් නැතිනම් හොඳ සංකල්ප ක්‍රියාත්මක කරන්න බෑ. මානසික නිදහසේ ඉඳලා සෑම ශේෂ්ත්‍රයකම තමන්ගේ ආත්ම අභිමානය සහිතව මේ ලෝක වශයෙන් කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබෙන්න ඕනි. අපි වසර ගානක් අන්‍ය ජාතිකයකට, අන්‍ය දේශයකට අපේ රටේ තිබුණ ස්වෛරී භාවය පවරලා අපි ඒ මත කටයුතු මෙහෙව්වා. එයින් නිදහස් වීම අපි අද දවසේ ප්‍රීතියෙන් සමරන වගේම අපි ආපස්සට හැරිලා බලන්න ඕනි. ලැබූ නිදහස ඇතුලේ අපි ඉදිරියට ගත්ත ක්‍රියාමාර්ග කොතරම් සාර්ථකද? ලැබපු නිදහසත් එක්ක අපේ ආකල්ප කොයිතරම්නම් පරිපූර්ණද? මේ ලැබපු නිදහස තුළ අපි නව නිර්මාණ, නව යහපත් කටයුතු වලට අපේ ජීවිත කැප කරපු ප්‍රමාණය කොතරම්ද සතුටු වෙන්න පුළුවන්ද? පින්නතුනි, බුදුදහම තුළ ගත්තහම උදාර සංකල්පයක් තියෙනවා, නිදහස වගකීම සහ ස්වච්ඡන්දතාවය කියලා. මේ ලෝකේ කුරා කුහුඹියෙක් ගත්තත්, වෙන තිරිසංගත සත්වයෙක් ගත්තත්, විශේෂයෙන්ම මනුස්ස ජීවිත අරගෙන බැලුවහම අපි හැමෝම කැමති වෙන කාරණය මේ නිදහස. මට තියෙන නිදහස අපි හැමෝටම තියෙන්න ඕනි. නමුත් ඒ නිදහසට මනුස්සයෝ හැටියට සීමාවන් තියෙනවා. අපි ගත්තොත් මගේ ළඟ තියෙන මේ වටාපත මගේ වට ප්‍රමාණයත් එක්ක කරකවන්න පුළුවන්. නමුත් මම වටාපත කරකවනකොට ඒ වටාපතේ මිට, මේ වටාපතේ කෙළවර අනිකාගේ නහය ළඟින් අවසන් වෙන්න ඕනි. එහෙම නුනොත් මට ලැබෙන නිදහස තව කෙනෙක්ගේ නිදහසක් විනාශ වෙනවනම් මම භුක්ති විඳින නිදහස මේ ලෝකයේ තව පිරිසකගේ නිදහසට හානියක් නම් අපි අද දවසේ භුක්ති විඳින නිදහස ඇතුලේ තව පිරිසක් විනාශයට පත් වෙනවනම් ඒක යහපත් නෑ. අපි රටක් හැටියට සංකේතාත්මකව සුළු සුළු චෝදනාවන් වලට ලක්වෙච්ච අයට බන්ධනාගාරය තුළ නිදහස දෙනවා. ඒකේ අනිත් පැත්ත බැලුවහම අපිට ලැබිච්ච නිදහසත් එක්ක
අපේ සමහර ආහාර අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න අපි අසීමාන්තිකවම තව පිරිසකගේ නිදහසට බාධා කරනවා. මේ දෙක අපි ගලප ගන්න ඕනි. මිනිස්සෙකුට තව මිනිස්සෙකුට හානියක් කරන්න බෑ වගේම මිනිහෙකුට තව මිනිහෙකුට හානියක් කරන්න බෑ කියන කාරණයත් එක්ක සත්ත්ව ලෝකේ සත්ත්ව ප්‍රජාවටත් මේ ගහකොළට මේ සබා දහමටත් ඒ කාරණය පොදුයි. අපේ නිදහස ඇතුලේ අපි ඉතාම සැලකිල්ලෙන්ම කතා කරන කාරණය ජීවත් වීම. ඒක ලෝකෙත් එක්ක බැලුවහම අපි කියනවා මානව හිමිකම්වල පළවෙනිම හිමිකම. අපි සාමාන්‍ය ජීවිතේ මානව හිමිකම් කියලා කියන්නේ මිනිස්සුන්ට හිමි විය යුතු වරප්‍රසාද. එවැගේම අපි සමහර විට කතා කරන්නේ නැති සත්ව හිමිකම් තියෙනවා. සත්තුන්ට ජීවත් වීමේදී ලැබිය යුතු ඒ හිමිකම. මේ කාරණා දෙකම බුදුහාමුදුරුව පුළුල්වම සාකච්ඡා කරපු කාරණා දෙක. අපි ගත්තොත් පංචශීල ප්‍රතිපදාවේ අපි හැමෝම ප්‍රාණඝාතයෙන් ඉවත් වෙනවා කියලා සමාදන් වෙලා ඒ සමාදන් වෙච්ච ශික්ෂාව ඛණ්ඩණය නොකරනවා නම් ඒක ඇතුලේ අනිකාගේ නිදහස ආරක්ෂා වෙනවා. අපි කෑම බීම පිළියෙල කරනකොට අපි සෞඛ්‍ය අවස්ථාවන් සකසනකොට මුදලම අරමුණු කරලා ඒ දේවල් සිද්ධ කරන්නේ නැතුව මහජන සුබසාධනය මත අපේ කටයුතු යම් වේලාවකදී සුබසාධන කාර්යවයකට යොමු කරන්න පුළුවන් නම් එතන ජීවත් වීමේ අයිතිය ආරක්ෂා වෙනවා. එවැගේම අදින්නා දාන තමන්ගේ වස්තුව රැක ගන්න තියෙන නිදහස අහිමි වෙන්නේ තව පිරිසක් අන්සතු වස්තුවට ලෝභ කරලා හොඳින් හෝ නරකින් එය ලබා ගන්න උත්සාහ කරනවා. එය සුළු පරිමාණයෙන් වෙන්න පුළුවන්, එය මධ්‍යම පරිමාණයෙන් වෙන්න පුළුවන්, එය මහා පරිමාණයෙන් වෙන්න පුළුවන්. එතන අහිමි වෙන්නේ අපේ දේපල රැකගැනීමේ නිදහස. එහෙම වෙද්දී අපිට අමතර ශක්තියක් යොදවන්න වෙනවා, අමතර ව්‍යායාමයක් ගන්න වෙනවා, අමතර මානසික පීඩනයක් අපේ ජීවිතවලට එකතු වෙනවා. හේතුව තමයි මේ තමන් සතු දේවල් රැකගන්න. කාමේසු මිච්ඡාචාරා, මේ ලෝකේ සෑම මිනිසෙක්ම කැමති තමන්ගේ කුටුම්බය තුළ දුව දරුවෝ සමග නිදහසේ සාමකාමීව සහජීවණයෙන් තමන්ගේ පැවැත්ම හදාගන්න. එහෙම අකමැති කිසිම කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. යම් හේයක තමන්ගේ පෞල් ජීවිතය බිඳෙනවට අකමැති ඇත්තෝ අන්‍ය පෞල් ජීවිත විනාශ නොවන විදියට තමන්ගේ නිදහස පාවිච්චි කරන්න ඕනේ, තමන්ගේ ධනය පාවිච්චි කරන්න ඕනේ, තමන්ගේ බලය පාවිච්චි කරන්න ඕනේ. තමන්ගේ ධනය, තමන්ගේ බලය, තමන්ගේ ශක්තිය අනිකාගේ පෞල් ජීවිත සුරක්ෂිත වීමේ නිදහසට බාධාවක් නොවන විදියට පවත්ව ගන්න පුළුවන් නම් ඒක තමයි තුන්වෙනි ශික්ෂාව. හතරවන ශික්ෂාව ඇතුලේ පින්නතුනි බුදුහාමුදුරුවෝ නිදහස, වගකීම, ස්වච්ඡන්දතාවය ආරක්ෂා වෙන ආකාරයටමයි දේශනා කළේ. මේ ලෝකේ
අයහපතට හෙලන්න පුළුවන් හොඳම මෙවලම තමයි භාෂාව. ඒකම යහපතට හෙලන්න පුළුවන් හොඳම මෙවලම තමයි භාෂාව. මේ භාෂාව තුළ සමාජයක් බේද බින්න කරන්න පුළුවන්. මේ භාෂාව තුළ පුද්ගල ඝාතන චරිත ඝාතන කරන්න පුළුවන්. මේ භාෂාමය නිදහස තමන්ගේ කතිකත්වය, තමන්ගේ තර්කන හැකියාව අනෙකා අපහාසයට පත් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. කතා කරන්න අපිට නිදහසක් තියෙයි. අපිට කතා කරන්න තියෙන නිදහස තව කෙනෙකුට බාධාවක් නොවෙන්නට ඕනි. අපිට කතා කරන්න තියෙන නිදහස ඇතුළේ තව පිරිසක් සමාජ අපහසුතාවයට පත් නොවෙන්න ඕනි. අපි නිදහස ගත්ත අය, අපි ප්‍රධාන ජාතියය, අපි තරම් මේ රටේ අයිතිවාසිකම් කියන වෙන පිරිසක් නැතය කියලා අසාමාන්‍ය විදියට මේ ලැබිච්ච නිදහස පාවිච්චි කළෝතින් ඒ අලාභයක් අපි අමතක නොකළ යුතුයි. අපි 1948 මේ නිදහස ලබනකොට ජාතිභේදයෙන් තොරවයි ඒ වෙනුවෙන් කටයුතු කළේ. කුඩාපල හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, එවගේම අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමා, හරිස්චන්ද්‍රතුමා, මේ සියලු අය සම්බන්ධ වුණා. එවිතරක් නෙවෙයි, සිද්ධි ලෙබ්බේ මහත්මා, පොන්නම්බලම් මහත්මා, මේ සියලු ජාතිකයෝ එකතු වුණා. එකතු වුණේ ශ්‍රී ලාංකික ශ්‍රී ලාංකේය කියන එක අරමුණත් එක්ක. අපි නිදහස ලැබුවට පස්සේ අනවශ්‍ය බෙදීම් නිර්මාණය කරගන්නව නම්, අනවශ්‍ය බෙදීම් හදාගන්නව නම්, ඒ වචන පාවිච්චි කරලා අනෙකා හැල්ලුවට ලක් කරනව නම්, අපි මේ අපහසුයෙන් ලබාගත්ත නිදහස අපිට පවත්වාගෙන යන්න අනාගතේ අපහසුකම් රාශියක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම සුරාමේරය මජ්ජපමා දට්ටාන බුදුහාමුදුරු අවසාන ශික්ෂාව පංචශීලයේ පනවන්නෙම අනෙකාගේ ජීවත් වීමේ නිදහසට මිනිස්සු මත්තුනහම බාධා කරනවා. ජාතියක් හැටියට නිදහස ලැබුවට ගෙදර ඇතුලේ තමන්ගේ බිරිඳට දරුවන්ට ඒ නිදහස නැත්තං, ආයතනය ඇතුළේ සහෝදර සේවකයන්ට ඒ නිදහස නැත්තං, මේ ලෝක වශයෙන් ගමක ගම්වැසියන්ට ඒ නිදහස නැත්තං, අපි ජාතික කොඩි ඔසවලා ජාතික ගීය කියලා අපේ තියෙන අභිමානය ලෝකයට පෙන්වාට මනස ඇතුළේ අපි විඳවනවා නම් ඒ නිදහස පිළිබඳව අපි ආයි කල්පනා කරන්න ඕනේ. බුදුහාමුදුරු මහා සංගරුවනට දේශනා කළේ තුමෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතං. මහණෙනි, මම මග පෙන්වන්නෙක් විතරයි. නුඹලා ක්‍රියා කරන්න, මේක තමයි නිදහස. බුදුහාමුදුරුවන්ගේ විනය ශික්ෂා පැනවීම බැලුවොත් හේතුවකින් තොරව මොනම අවස්ථාවකවත් විනය ශික්ෂාවක් පනවල නැහැ. දෙව්දත්තර හාමුදුරුවෝ පංචවරයක් ඉදිරිපත් කළහම ඒ පංචවරය පිළිබඳව අන්තගාමීව තීන්දු තීරණ ගත්තේ නැහැ. මේ ලෝක වශයෙන් උන්වහන්සේ මග පෙන්වුවා විතරයි, අනවශ්‍ය බලපෑම් කළේ නැහැ. ഘോഷිතාරාමේදී විනයදර ධර්මදර භික්ෂූන් වහන්සේ විනය ගැටලුවක් හමුවේදී බේද බින්න වුණාම උන්වහන්සේ අන්තගාමී වුණේ නැහැ.
ඒ අවස්ථාවෙන් ඉවත් වෙලා ඔවුනට ඔවුනගේ දෝෂය අවධාරණය වෙන ආකාරයට කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි, බුදුහාමුදුරුවන්ගේ දේශනාව ගත්තහම තමන් මහ සංගරුවන අමතලා පළමු රහත් 69 අමතලා දේශනා කළේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. මුලමැද අග ධර්මය දේශනා කරන්න දෙදෙනෙක් එක මග යන්න එපා. ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසාන කල්යාණම් මුලමැද අග බණ කියන්න. ඒ වෙනුවෙන් බුදුහාමුදුරුව නිදහස ලබල දෙන්න කටයුතු කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේ නිසා බුදුහාමුදුරුවන්ට අපහාසයක් වේය. තමන් වහන්සේගේ රූපයට බුදුහාමුදුරුවන්ගේ රූපය කියලා රැවටිලා බොහෝ අය පාප කර්ම එකතු කර ගණීය කියන අවබෝධයත් එක්ක කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාරන්ගේ අවසර ඉල්ලුවේ තමන් වහන්සේට දුතාංග සමාදන් වෙලා වනගතව වාසය කරන්න අවස්ථාව දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ උන් වහන්සේගේ ඒ අවශ්‍යතාවයට අදාළව නිදහස ලබල දුන්නා. ഘോഷිතාරාමයේ සකසනකොට ഘോഷිතාරාමයේ සියලු සැලසුම් සකස් කළේ මුගලන් මහරහතන් වහන්සේ. අපි කෙනෙකුට තනතුරක් දුන්නාම ඒ තනතුරේ වගකීම් ටික හරියට කරන්න ඔහුට හෝ ඇයට නිදහස දෙන්න ඕනි. තනතුර දීලා වගකීම් පවරන්නේ නැත්තම් ඒ වගකීම් ඉටු කරගන්න පුළුවන් වෙන විදියට නිදහසක් ඔහුට ලබලා දෙන්නේ නැත්තම් ඒ තනතුරේ ක්‍රියාත්මක වීම බලාපොරොත්තු මට්ටමකින් කරගන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුව හැම වෙලාවකම ශ්‍රාවකයන්ට පැහැදිලි කළේ එහි පස්සිකෝ, ධර්මය වඳින තැන අපි කියන්නේ එහි පස්සිකෝ කියලා. එන්න බලන්න, කොයි වෙලාවකවත් මේක අනිවාර්යයෙන් කරන්න ඕනේ, මෙය කළ යුතුය, මගේ ශාසනයේ මෙය අනිවාර්ය කියලා බලපෑමක් නැහැ. දැන් අපේ බෞද්ධ අයට හොඳට මේක අවබෝධ වෙනවා. පොහොයට අනිවාර්ය නැහැ පන්සලට එන්නේ, නිදහස් දිනට අනිවාර්ය නැහැ පන්සලට එන්නේ. අවබෝධය තියෙන ඇත්තෝ ඒ තමන්ගේ ජීවිතය සකස ගන්නවා. බලකිරීමක් නැති නිසා, නිදහසක් තියෙන නිසා ඇතැම් ඇත්තෝ පොහොයටවත් විහාරස්ථානයකට මලක් පහනක් පූජ කරන්න එන්න අද දවසේ කම්මැලි වෙලා තියෙනවා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, මේ නිදහස අනවශ්‍ය විදියට පාවිච්චි කර. අපේ ආගමික නිදහස ගත්තහම පිරිමි පාර්ශ්වයටම ඒ තියෙන නිදහස බුදුහාමුදුරුව කාන්තාවන්ටත් ඒ විදියටම ලබලා දීලා තියෙනවා. නිවන් යනවා කියන තැනදී ස්ත්‍රී භාවය කොතරම්ම වැදගත්ද කියන එක උන්වහන්සේ සලකලා නැහැ. පිරිමියෙක් වුණත් කාන්තාවක් වුණත් ආර්ය මාර්ගයේ ගමන් කරන්න එය බාධාවක් නොවිය යුතුයි කියන තැන තමයි බුද්ධ දේශනාව පිහිටලා තියෙන්නේ. විහාරස්ථානයට ඒම, පෙහෙවස් සමාදන් වීම, පිරිමියා සමග උරෙන් උර ගැටිලා ආගමික කාර්යයේදී කටයුතු කරන්න අපේ බෞද්ධ කාන්තාවට අවස්ථාව ලබලා දුන්නා. ඇය දියණියක්, නැගණියක්, බිරිඳක්, අම්මා කෙනෙක්, මිත්තණියක්, උපාසිකාවක්, භික්ෂුණියක් හැටියට ගෞරවයට ලක් වුණා. මේ නිදහස බුදුහාමුදුරුව තරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් නැහැ. බලන්න,
තමන්ගේ පිය රජතුමා සුද්දෝදන රජතුමා අම්මගෙන් තාත්තගෙන් අහන්නේ නැතුව මහාන කරන්න එපා පුංචි දරුවෝ කියද්දි බුදුහාරයකට ඇහුම්කන් දුන්නා. බිම්බිසාර රජතුමා, කොසෝ රජතුමා, විශාකාව ඇතැම් විට ශාසනය වෙනස් වීම ගැන සාකච්ඡා කළා. ශාසනය වෙනස් වීම ගැන පැහැදිලි කළාම බුදුහාරය පිළිගත්තා. බහුතර මතය උන්වහන්සේ ඇහුම්කන් දුන්නා. ඒක හොඳම අවස්ථාව. වස්ශික්ෂාව පැනවීම බැලුවහම එතන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රාශියක් තියෙන. බුදුහාමුදුරුවෝ තරම් සමාජවාදියෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. බහුජන හිතාය බහුජන සුඛාය කියන වචන දෙක ඇතුලේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන වචන ඇතුලේ තියෙන සමාජවාදය මේ ලෝකේ කොතනකවත් ඇත්තේ නැහැ. උන්වහන්සේ භික්ෂුවට ගිහියාට දේශනා කළේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හේති. යම ප්‍රත්‍යක්ෂ කරගන්න, යම ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව ඒ අවබෝධ කොට ගන්න එපා. තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කොට ගත්තහම එය තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තමයි බුද්ධ දේශනාව බවට පත් වුනේ. කාලාම සූත්‍රයේදී කාලාම වැසියෝ බුදුහාමුදුරුවන්ගෙන් විමසුවේ අපේ රටට එන හැම මිනිස්සෙක්ම හැම දේශකෙක්ම මේ නගරයට එන හැම ආගමික නායකයෙක්ම තමන්ගේ දර්ශනය වඩා නිවැරදි, අන්‍ය දර්ශන වැරදි කියලා තමයි කියන්නේ. ඔබ වහන්සේත් එහෙමද කියන්නේ? ඒ වෙලාවේ බුදුහාරෝ කාලාමයන්ට දේශනා කළේ, කාලාමයනි, යමක් පිළිගනිද්දී යමක් නොපිළිගනිද්දී තමන්ගේ මතය ඉන්න එපා. මානුස්සේන මා පරම්පරාය, මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිවිතක්කේ, මා දිට්ටි නිජ්ජා වක්ඛන්තියා, මා බබ්බ රූපතාය, මා සමනෝ නගරු ආදී කොටතිව යමක් පිළිගනිද්දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සිටිය යුතු කාරණා පිළිබඳව දැනුවත් කළා. කොයි වෙලාවකවත් අගතිගාමීව කටයුතු කළේ නැහැ. සතර අගතියෙන් ඉවත් වෙන්න කියන බව ලෝකයාට අවධාරණය කළා. ඡන්දයෙන්, ద్వේසයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට ගියාම තමන්ගේ නිදහස නැති වෙනවා, සමාජීය නිදහස නැති වෙනවා. ඒ ඇතුලේ සංකේතාත්මකව ලබන නිදහස අර්ථ ශූන්‍ය වෙනවා. එනිසා පින්නතුනි, අපේ ජීවිතවලට නිදහස අවශ්‍යයි. මේ සමස්තයටම නිදහස අවශ්‍යයි. ඒ නිදහස ලැබෙන විදියට ඔබ මම අපේ ජීවිත සකස ගන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ දහම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා.